අපි කතා කර කර ඉන්නේ ඔයගොල්ලන්ගේ පොතේ 4 වෙනි පාඩම පදාර්ථයේ ගුණ. දැන් පදාර්ථයේ භෞතික ගුණ මොනවද අපි කතා කරේ මේ වෙනකොට? රැවුදෙන හඬ වෙනකන් කතා කළා ටීචර්. ඔව්. දිස්නේ කතා කරා. දෘඩතාව කතා කරා. භංගුර බව මං කොයි ජනේලේ විදුලුවකට ගහලා බලන්න කියලා පිටියේ කරාද පරීක්ෂණය? අයියෝ ඔයගොල්ලන්ට පරීක්ෂණ කියලා වැඩක් නැහැ නේ අනි. එතකොට බංගුර බවට හොඳම උදාහරණය තමයි වීදුරු කුළු ගඩොල් අර කැබිනට් එකේ තියෙන හොඳ පිඟා. හරි. ඊළඟට කතා කරා තාප සන්නායකතාව විද්‍යුත් සන්නායකතාව කතා කරා. රැවුදෙන හඬට මොකද්ද කරේ අර සලාංගාල එකක් දාලා පෙන්නුවනේ. ඊළඟ අද අද එක ලියා ගමු. දැන් නම්බර කීයද ළඟද? 7 ටීචර්. 7. 7. ප්‍රත්‍යාස්තතා. එහෙම නැත්නම් අපේ ඉංග්‍රීෂ් මීඩියම් අය ඉන්නවනේ, ඒ නිසා ලාස්ට් සිටි ප්‍රත්‍යාස්තතා විලාස්ටික් කියනකොට මතක් වෙනවා. විලාස්ටික් විලාස්ටික් ප්‍රත්‍යාස්තතාව ලස්සන අකුරු ලියන්න ඕනේ. සටහන් පොත් ලස්සනවට තියාගන්න ඕනේ. එහෙම මෙහෙන් ගාලා දාන්න. අඩි රෝල් තියලා ඉරි ගහන්න ඕනේ. අම්මලට කියලා පාට පෑනක් දෙකක් තුනක් හතරක් ගන්න. ඊට වැඩිය තියෙනවා නේ. මං කියන්නේ පෑන් දෙකයි ගන්න එක ලොකුලක පෑන් ඉස්සක් විතර තියෙනවා. අඩි රෝල් තියලා ඉරි ගහන්න ඕනේ. ඉගෙන ගන්න එනකොට පැන්සල් රෝල් කරගෙන ඔය ටීප් එකක් සාරම් මනම් ඔක්කොම ටික ළඟට අරගෙන ඕනේ ලෑස්ති වෙන්න. හරි. එතකොට දැන් අපි කතා කරන්නේ ඉලාස්ටිසිටි ප්‍රත්‍යාස්තතාව. මේ බලන්න, මේ තියෙන්නේ මේ බයිසිකල් ටියුබ් එකකින් කපාගත්ත කෑල්ල. දැන් මේක මම මෙන්න මෙතන ඉඳලා මේ බලන්න දිග. හරි. බෝඩ් එකේ අයිනේ ඉඳලා මම මායම කරු. ඔන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියනවා. මම මේ ලකුණු කරගන්නාද ඒ දිග මෙතෙන්ද තියෙන්නේ. මෙතන ඉඳලා ඔන්නෝම් දින මුදේ. දැන් පෑන් තියන මේසෙකින් පෑන් මොකද මේ බලන්න. දැන් මම මේකට කරන වැඩේ බලන්න. මේක මේ ඇද්දා බලන්න අපව. ඔන්න ඇද්දා. මම බලය අයින් කරනවා. පතෙන්ට එනවද? මෙන්න බලය අයින් කරහම්. බෝඩ් එකේ අයින් කරගෙන බලය යොදනවා අපව. හරියටම දෙගුණයක් විතර ඇදුන. මෙතනින් ලකුණු කරත් ඔන්න ඔච්චරක් විතර ඇදුන. මේ මොකද්ද මේ? බලයක් යෙදුව විට මෙතන බලයක් යෙදුව විට මෙතන බලය ඉවත් කළ විට එතකොට ඔන්න ඔය ලක්ෂණයට අපි කියන ප්‍රත්‍යාස්තතාව කියන මේ පෑන
මේ පෑන ඉවර වේගෙන එනකොට මට පුළුවන්ද මෙහෙම අදින්න පුළුවන්ද? පුළුවන්ද අදින්න? බෑ ටීචර්. දැන් තව මොනවද? මේ මෙතන තියෙන පරීක්ෂණ වල මට මේක මොකකට හරි දිගමදි කියලා මේව අදින්න පුළුවන්ද? බෑ ටීචර්. හැබැයි මෙන්න මේක නම් මොකද කියන්නේ? මෙන්න මේක නම් බෑ ටීචර්. බෑ පුළුවන්. පුළුවන් ටීචර්. පුළුවන් ටීචර්. පුළුවන් ටීචර්. මොනේ මේ? ඉලාස්ටික් පටි. ඉලාස්ටිසිටි නේ තින් වචනේ. ඉලාස්ටික්. එතකොට එහෙනම් ප්‍රත්‍යස්තතාව කියන්නේ මොකද්ද? මෙතනින් අත දැක්කේම අගතේ. බලයක් එදුව විට දිගින් වැඩි වෙන වැඩිවීමක්. බලයක් එදුව විට දිගින් වැඩිවීමක්. බලය ඉවත් කළ විට තිබුණු තත්ත්වයටපත් තිබුණු தත්ත්වයට පත්වීමත් පළමු தත්ත්වයට ආරම්භක தත්ත්වයට තිබුණු தත්ත්වයට පත්වීමේ ලක්ෂණය ප්‍රත්‍යස්තතාව ලෙස හැඳින්වෙයි. හරිද? එහෙනම් මේ රූප දෙක අඳ ගන්නකෝ. මේක නඩි රූල තියන්න ඕනේ නැහැ. මොකෝ රබර් පටිය නිකන් ඇද්දාම අඩි රූලට මේන්නේ නැහැ. පොතේ රූලක් දිගේ නිකන් අඳින්න. එතකොට ලියා ගන්න ඕනේ. හැබැයි බලයක් යෙදුවොත් බලය ඉවත් කළ විට කිය. බලයක් යෙදුවොත් බලය ඉවත් කළ විට. අස්සන අකුරු නේද ලියන්නේ? ඔව් ටීචර්. මං හිතුව මූණ ලස්සන වුණාට අකුරු ගන්න දෙයක් නැති වෙයි කියලා. එහෙමනේ අපේ වැඩ. එතකොට දැන් බලයක් එදුවාම දිගින් වැඩි වෙනවා. බලය ඉවත් කරාම ආපහු පළමු තත්ත්වයට පත් වෙනම ලක්ෂණ හැම එකේම නැහැ. දැන් අපි කියමු ෂර්ට් එකක් උස මදි කියලා මෙයා උස ගිහිල්ලා. ෂර්ට් එක දැන් කොටයි. දැන් පුළුවන් අදින්න මෙහෙම. ටී ෂර්ට් නම් චුට්ටක් ඇදෙනවනේ ටී ෂර්ට්. මේ චුට්ටයි මෙච්චරම හරියන්නේ නැහැ ඒක. දැන් අදගත්තා. ඇඳලා ඉවරයි නේද මගනා? ඔව් ටීචර්. ආ එහෙනම් ලියාගමු. බලයක් යෙදුව විට බලයක් යෙදුව විට දිගින් වැඩිවීමත් බලයක් යෙදුව විට දිගින් වැඩිවීමත් හරි ටීචර්. බලය ඉවත් කළ විට බලය ඉවත් කළ විට ආරම්භක தත්ත්වයට පත්වීමේ ආරම්භක தත්ත්වයට පත්වීමේ බලය ඉවත් කළ විට බලය ඉවත් කළ විට දෙවුමිනි ආරම්භක தත්ත්වයට පත්වීමේ මේ ආරම්භක தත්ත්වයට පත්වන ටීචර් අයමත් මුල ඉඳලා කියන්න පුළුවන්ද? අන්න සරලිය අයමත් කියන්න. බලයක් යෙදුව විට දිගින් වැඩිවීමටත් බලය ඉවත් කළ විට ආරම්භක ආරම්භක தත්ත්වයට පත්වීමේ ආරම්භක தත්ත්වයට පත්වීමේ ලක්ෂණය ප්‍රත්‍යස්තතාව ඉලාස්ටිසිටි ප්‍රත්‍යස්තතාව ලෙස හැඳින්වේ. ආරම්භක தත්ත්වයට පත්වීමෙන් ලක්ෂණය චතුර්ථ ආරම්භක தත්ත්වයට පත්වීමේ ලක්ෂණය ප්‍රත්‍යස්තතාව ලෙස හැඳින්වේ. ප්‍රත්‍යස්තතාව අකුරු බලලා ලියන්න. ප්‍රත්‍යස්තතාව උදාහරණ මොනවද කියන්න? උදාහරණ ඉලාස්ටික් පටි.
Elastic. Rubber ball. Rubber balloon. Rubber party. Rubber party. Tire. Football. Football. Chewing gum. Chewing gum. Malah ibarat kalau malah mulut apa teri na menari. Football. Menteri ini orang kedua football danne. Football kian mana danna? Abah kiri kapal itu macam apa? Kiri kapu kami turunnya, veluna kami turunnya. Kebunnya itu macam inna ya, abah dahat tu kan dekat macam dekat tiada inna, macam ni Lanka, Burai inna. Abah rezeki tak kelapin dia. Itu orang abah kiri kapala. Polkat old kiri arah kat terpasi gahai tau kiri itu ruena ane ting oppo mena kampalan inna. Annewa, itu lah galau teh. Tiwa tu kian ne otta pahal dia. Abah kiri bila itu. Samalah polkat old tamai ikutukaran abah kiri ikut demah ama me. Polkat itu yang tinggi tinggi okkomat track kiri ni, tiga kegi tuh itu ruh no. E tiga galau la katanya, kerja tinggi otta palu otta mana yang beri. Entah kau otta palu rubber party, tube party, elastic, rubber balloon, balloon agan nak puluan ni hulang tiga ingkara mah ya mula agan itu mana? Dengi kahat. Ilang kita api ana, deng itu kita kira ni lakshana ya tu. Atta kira ni lakshana. Atta, atta langgar tu atta. Pada atta api kamu ilang lakshana ya atta. Ganat. Model ni kak mager heruna ni ide? Ada mager ni. Warna? Ah warna. Warna ni nama dewa kena kira ni nanti apa ni? Mata ni? Ini sama ni. Besar. Ini shape kira. Warna ni jauh la ni mata ni kek mata ni. Hari. Abi dona mata ni mata kerja nak pulau mohon nanti tu. Itu kita api la kita jangan mah, banyak tu ya English medium ayat density banyak tu. Dengi, mana teren naik yang nepa panat yang nori mesin, hari single English yang dekem beli ya lah. Pena tiada non mesin. Nah, tadi di terun naya kena kekewa kerakarin dulu. Hende? Itu orang demi ganat tu ya. Ganat tu. Mee monok mee. Kecil lagi ke kau dulu. Mee muka dua kalau mee kerja. Meter kau. Meter kau dua mee kerja. Tengok orang kalau mee awal awal itu nak kata kahana mee muka anda mee mee warga ni kampu dia. Nih baru muka tu kian ganang gula hati. Ganaknya. Ganaknya. Kamu pernah sama samaan na? Kamu pernah sama samaan na? Apa ni? Kita kian ni ganak tak? Kalau main itu kita laku ganaknya. Tawak body ganaknya kita body ganak tiada. Kami itu laku ya. Dah mami kian ni apa ni ganak ayak gan? Me ganak ay. Dah agni noy. Kita boleh terus naik ina. Me ganak kaya, ikka pada ya kian me ikka. Ikka pada ya kian me ikka. Me ikka aku, meter ya aku ni ga, ikka pada. Ikan mami kian kocchel loko ganak kian ganak tu, kocchel loko ganak kian ni. Hari, ikan ini tinggal tegahan ni tinggal, noh matamu ikan tegahan ni beri ni loko. Ikan ni, hari, ini kote. Ting katakan, saya lagi mau menikah ni. Itu kotak kome kadem ikan ni, meter ayak. Ikan pada ayak meter ni, sama pada ayam meter ni.
එතකොට මේ මේකට අපි කියනවා ඝන මීටරයක් කියලා. ඝන මීටරයක් කියලා. එතන පරිමාව මනින පරිමාව පරිමාව මනින ජාත්‍යන්තර ඒකකය කියන ජාත්‍යන්තර ඒකකේ පරිමාවමයින ඝන මීටර ඝන මීටර එතකොට ඝන මීටර කියන්නේ දැන් බලාගෙන ඉන්නේ ලියන්න කිසි දෙයක් නැහැ දිග වැඩි කිරීම මොකක්ද පළල වැඩි කිරීම ඔස්සේ මුත්ත දිග වැඩි කිරීම පළල වැඩි කිරීම මොකද්ද උස උස දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස දැන් මේ කියන ඝනකයේ දිග කොච්චරද මීටර 1යි 1යි m මේ කියන ඝනකයේ පළල කොච්චරද මීටර 1යි මීටර 2යි m මේ කියන ඝනකයේ උස කොච්චරද මීටර 1යි හරි එතකොට අපි ඉලක්කම් වෙනම වැඩි කරනවා ඒකක වෙනම වැඩි කරනවා ඉලක්කම් ටික වැඩි කරමුකෝ එක්වරක් එක එකයි එක්වරක් එක එකයි එතකොට මීටර් තියෙනවා කළු පාට m තියෙනවා සාතු පාට m තියෙනවා කොළ පාට m තියෙනවා දැන් m කීයයිද මුණයි මේකට අපි කියනවා මොකක් කියලාද ඝන මීටර එකක් කියලා. ඝන මීටර එකක් කියන්නේ මොකද්ද? මීටරයක් දිග, මීටරයක් පළල, මීටරයක් උස එකක්. එහෙම මේ જાතියකට කියනවා මොකක් කියලාද ඝන මීටරයක් කියලා. හරිද? දැන් ඝන මීටරේ ලකුණු කරගන්න ඉස්සෙල්ලම ඝන මීටරයක් කියන්නේ මොකක්ද? ඝන මීටරය කියන එක මම හිතන්නේ අද තමයි දැනගත්තේ මොකද්ද මේ දුවන්ට පාපා ආයි ති මේ සෝක ලියන්න ඕනද ලස්සන ලියා ගන්න ඇඳලත් ඉන්න ඕනේ ඇඳලත් ඉන්න පාදයක් දිග ලොකු ඝනකයක් පාදයක් මීටරයක් වූ ඝනකයක් එහෙම එකට කියන්නේ ඝන මීටරයක්. දිසානන්දේ යන කන්ට මාත් දෙන්නේ ඊච බෝඩ් එක වෙන්නේ එම්සල මයික් එක ඔෆ් කරන්න මොකද රීජ සර් ගීතාංජ මතන ශබ්ද හැන මයික් එක ඔයා ඕන් එකේ ඔෆ් කරන්න ප්‍රශ්නයක් අහන්න විතරක් ඔන් කරන්න
Itu kota kana meter ya, ko kana meter ya, mana meja dia, kah? Hebei pad ya, meter ya, dikai deh, loko deh, benda tuh mami kian, bodi benda tuh, loko kah kian kian, loko kana kian kian kian. Ini dia water tanki, apa sih mau ada puan ya? Water tanki. Masih binti malin konkrit kali ada water tanki. Ini dia pramana ya dia. Tiga malah ke maru tanki. Ah, ini kan maru tanki dia no air mah ada buah. Mendengar. Ya cari. Itu parimawa meni me jahatnya itu sama dengan ke muka itu gana. Gana meter. Gana meter ya. Parimawa meni me jahatnya itu sama dengan ke gana meter. Jadi gana yang kita ano ande. Parimawa meni me jahatnya itu sama dengan ke gana meter ya. Deng ini kan. Deng. Api watur. Watur. Watur gana meter ya gatto. 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 Ini maybe dia mesai stand ya, kadalo orang ekor batu perwarna nak keluar. Eh mana tang gangi? Macam aku sedar ambil main jalan kat tu toko lantar pi. Nenek, macam aku sedar gangi batu roti yang mana meter posui usat eh. Apa ni keluar ni gangi kan meter kan hita kan batu roti kan kaya. Cari kan kaya. Meter ya, di kan meter ya, aku sedar meter ya, kepala batu roti kuti ya. Kurti nih, jadi ngapain waktu ini ngapain deh? Mau hita agan nih pulua? Meter ya khususnya waktu itu dia nara. Annye he mah, dan pengen allah kan dia nih pengen dia nih kiuwe. Itu kota. Annye he mah waktu itu kete ya, deh. Waktu itu kete ya kan nice nih, waktu itu he mah lapun ukur lah gak tahan. Eh pramana ya. Hari ya tem. Hari ya tem. Kilogram dah, balan aku mah budiman. Hari ini mah waktu lagana meter reka, kilogram dah. Ini sahpi kian awak jalan eh ganat tu ya, gana meter aja tak kilogram dah kian, gana meter de kilogram dah. Itu kalau mana lihat lepas mah jalan eh ganat tu, nengi kian gana meter reka selok buah amat. Gana meter ni tak selap buah mana? Jalan ini gana tu. Dahai kilogram gana meter ni apa? Gana meter ni apa? Kira-kira berapa m brain atau mana dia? Gana meter ya tu, gana meter ni, gana meter apa dia? Kata buat ni, gana meter ya tu kilogram, gana meter ni kag gatot tu tu ring, kilogram dah hati. Itu kalau mantah, eh kaki ya no. Boleh tak saya lapor? Boleh tak lah gana tu ya? Di poltel meh mai poltel ni dengan kerja kerja tu poltel dia no hari, esa mama dana kali no atas C I K G M G, mek yang muka dah dahsen, poltel gana meter ya kilogram kia angka, atas C I kilogram atas C I bawa, poltel gana meter ya kilogram atas C I kila tamai mek ya. Waktu lo gana meter ya kilogram dahai. Tapi koyek itu ganat tu ya ready? Waktu lo jalan. Jalan.
හිතයි පොල්තෙල් කොහොම පස්සෙනි වක්කරේ වතුරයකට පොල්තෙල් වක්කරා නම් ඕගොල්ලෝ හිතනවා පොල්තෙල් ඉතින් කොහොම වක්කරේ පස්සෙනි එහෙනම් ඉතින් පොල්තෙල් උඩ තියෙන්නේ මේ කියලා හිතන ඒ හින්දා තමයි මම පොල්තෙල්කට වතුර වක්කරේ එතකොට මම වතුර පස්සෙනි දැම්මේ වතුර පස්සේ දැම්මා උනාත් මොකද උනේ ජලයේ ගණන්තය වැඩි නිසා ජලයේ ගණන්තය වැඩි නිසා
Dalai ganat ya wedi nisa. Eh, ya kan dia ini aku waturi ya teh an. Ya kan dia ini kalau mana dia ya. Wedi nisa. Jadi kakak terus nene atau usah lagi ya. Ya kan dia ini ganat ya wedi nisa. Atau usah non. Eh, galak waturi itu yang mahama. Ya teh an nih galak itu pawai nanti baru juga om kalau. Hey galah ya teh ane dusyante. Galah me ganatnya beri inda. Galah ganatnya beri ni. Galah ganatnya mukai ganatnya roda beri inda. Galah ganatnya itu mana? Galah ganatnya? Galah ganatnya itu mana? Adui. 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 Angita madam kau beri gila kaya. Itu kata adu inda. Aduh hinda, mukanya ganat tu, jalannya ganat tu ya, galanya ganat tu itu benda. Aduh hinda, galah jalan tu lagi leh no, dengan ganat tu kata hari ni. Itu mana main kerja kan? Nunggu apa dia lihat example udah hari lihat, hari mana tu udah hari lihat, udah hari mana tu udah hari main mana main tu, hari example, example. Jalai ganat teh dahai, pol deh lala ganat teh atas iya. Teacher, jalan ayah pol telui, drama akhir deh kan liter vali ni, mai itu mana ini? Bagaide? Jalan ayah pol telui, drama akhir deh kan liter mililiter vali ni, mai itu mana ini? Liter mililiter vali mana ini? Puluan? Eh, unar parimah mana ini? Jatuh antara sama teka ke garam liter? Jatuh antara sama teka ke dia nanti? Jadi antara sama dengan ke mana mana. Dan apa juga ni, ni kang usah kira nak buat apa, makai usah adi pahai kira. Hari, eh unah aja. Jadi antara sama dengan ke mang adi pahai kira hari yang ada. Berarti. Berarti, itu kalau mang kira mana meter kira dia. Hari, terus ada kau tu pasnya mulai ni ada. Oh teacher. Apa betul ni? Har teacher. Netumli ke usaha awam, netumli ke na mang adi hatra lagi dia. Itu rehema kia, na pulu aja lah. Rada kena kia adi hatra nangga ya. Adi hatra nongkia, biar mau kata kia. Eh, una adi jatuh antara sama teka kia kia noni. Itu pada kia noni oya meter percuma kia. Eh, wali tamai parima. Hari liter oleh kia na pulu, namu jatuh antara sama teka kia dana meter. Then har. Then itu kotah, api ada parishan yang ada buku. Ni kau makan nama ni dekan ni. Parishan nale ada kan dah lah. Lakon koran, udah pol tel yata jalan. Udah pol tel yata jalan.
රහමස්සම ගණත්තේ අඩු එක ගණත්තේ වැඩි එක මත පාවු. අන්නාරය දෙවඟන ලස්සන කීව දෙන්න. අන්නාරය යකු ලස්සනයි. දැන් අපේ සමහර වෙලාවට දැන් මේ විදිය පරීක්ෂණ කරනකොට අපි පරීක්ෂණ නල වලට වතුර දැම්මට පේනවද කියන්නකො. පරීක්ෂණ නලේ තවර්ණ. වතුරත් තවර්ණ. එතකොට පැහැදිලිව පේන්නේ නෑනේ. එතකොට ඒ නිසා මම පාට කළ ජලය දානවා. දැන් ගොඩක් වෙලාවට පාට කළ ජලය දාන පාට කරන්නේ චුට්ටයි පාට කරන්නේ. නැත්තම් අර පේන්න විතරක් දාන්න. එතකොට පාට කළ ජලය යොදා ගන්නේ ඇයි කියලා හුවත් අපි මොකද්ද කියන්නේ? නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහා හරි පාටකල ජලය යොදන්නේ ඇයි නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහා. ඔය අවර්ණ කතාව ඕනේ. නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහා. හරි. දැන් පාට කරේ එකයි නැත්නම් ඔයගොල්ලන්ට පේන්නේ ඉතින් පොල් පෙළුලා පාටක්, වතුරත්ලා පාටක්, පාවුනාද දන්නෙත් නැහැ, ගිරුණාද දන්නෙත් නැහැ, යට ගියාද දන්නෙත් නැහැ. ඒ හින්දා තමයි පාට කරලා පෙන්නේ. හරි. යටින් තරුවක් දාලා ලියා ගන්න. පාට කළ ජලය යොදන්නේ පාටකල ජලයේ යොදන්නේ නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහායි. පාටකල ජලයේ යොදන්නේ නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහායි. Excuse me. Kavinu මොකක්ද ඇහුවේ? Miss මේ මගේ connection ප්‍රශ්නයක් ආවා. මේ මම අන්තිමට හිටියේ අහ මේ ප්‍රත්‍යස්තතාව දිනකොට. ඊට පස්සේ මොනවද කළේ Miss? ඊට පස්සේ ගණත්වය. ගණත්වය තමයි තාම කතා කර කර ඉන්නේ. ඔයා පරීක්ෂණය කරනකොට හිටියද? නෑ Miss. තමන් නෑ මිස් මා රෙකෝඩින් එක බලන්න. මේ අපි පොල්තල් වලට මේ වතුර පොල්තල් වලට වතුර දැම්ම රවිනු මේ. උඩ තියෙන්නේ පොල්තල් යට තියෙන්නේ වතුර. පා වෙනවා. ඇයි පා වෙන්නේ ගණත් අය පොල්තල් වල? 800යි නේ. වතුර 1000යි. ඔව් රෙකෝඩින් එක බලන්න. එතකොට අපි දැන් මෙතෙන්ද ලියන්න යන්නේ. ආ ප්‍රශ්නයක් ලියන්න. තරුවත් ආර ලියා ගන්න. ඍජු ෆෝම් කැබැල්ලක් ජලය මත පාවේ. ඍජු ෆෝම් කැබැල්ලක් ජලය මත පාවේ. ඒ ඇයි? දැන් මොකද උත්තරේ ලියන්නේ? අතව උසලමට උත්තරේ කියලා ඉන්න ලියන්න කලින් මොකද කියන්නේ? චනුර දෙහන්සා මොකද කියන්නේ? ෆෝම් කැබැල්ල ඝනත්වය අඩු නිසා. ඔව් චෙන්ඩෝ කියනවා ඍජු ෆෝම් කැබැල්ලේ ඝනත්වය අඩු නිසා. හැබැයි අපි ජලයත් එක්ක කියනවා. ජලයත් එක්ක දාලා කියන්නේ. දෙහන්ස ජලයත් එක්ක දාලා කියන්නේ ඍජු ෆෝම් කැබැල්ලේ ජලයට වඩා ඍජු ෆෝම් කැබැල්ලේ ඝනත්වය අඩු නිසා. ඝනත්වය කියලා දාලා ජලයේ ඝනත්වයට වඩා ඍජු ෆෝම් කැබැල්ලේ ඝනත්වය අඩු නිසා. ජලයේ ඝනත්වයට වඩා ඍජු ෆෝම් කැබැල්ලේ ඝනත්වය අඩු නිසා ඍජු ෆෝම් ජලය මත පාවේ.
Apa ukiran hasil ya bu ya? Jalai ganan tuh itu pada sudifom kabelnya ganan tuh ya aduhnya. Ini sah sudifom kabelnya jalai pawe. Jalai pawe. Saat itu endur ukiran liya bu ya? ජලයේ ඝනත්වයට වඩා ඍජුවම කැබැල්ලේ ඝනත්වය අඩුය. එම නිසා ඍජුවම ජලයේ මත පාවේ. පාවේ. දැන් තව එකක්. තව එකක්. යකඩ ඇනයක් ජලය තුල ගිලේ. යකඩ ඇණයක් ජලය තුල ගිලේ. ඇයි ගිලෙන්නේ? ජලයේ ඝනත්වයට වඩා යකඩ ඇණේ ඝනත්වය වැඩි නිසා. අන්න එහෙම හරි. දැන් උත්තර ලියන්න එපා ඉතින් චුට්ටක් ඉන්නකෝ. යකඩ ඇණයක් ජලය තුල ගිලේ. නමුත් යකඩෙන් තනු නැවක් නමුත් යකඩෙන් තනු නැවක් ජලයේ පාවේ මොකද මිස් ජලයේ ජලය යකඩේ නා මොකද්ද ප්‍රශ්නේ යකඩේ නා යකඩ ඇණයක් ජලයේ ගිලෙනවද? ඔව්ටිද? ඔව්ටි. යකඩ වලින් හදපු නැව ජලයේ පාවෙනවද? ඔව්ටිද? ඒ ඇයි කියලා අහන්න. විනාඩි 3ක් දෙන්න කල්පනා කරන්න. 3ක් බෑ 2ක් දෙන්න. ටීචර් පුළුවන් ආය ප්‍රශ්න කියන්න පුළන්ද? දවගෙන ආය ප්‍රශ්න කියන්න ඕනේ. යකඩ ඇණයක් ජලය තුල ගිලේ. නමුත් යකඩෙන් තනූ නැවක් ජලයේ පාවේ. ඒ ඇයි? ඉච්ච සමබරතාවයේ හින්දා. දෙන්න දෙන සමබරතාවයේ. නැවයි යකඩ ඇණයි. ඉච්ච නැවයි ඇණයි තනූව වර්ග වෙනස් වෙන හින්දා. ඔක්කොම කියන්න අත උස්සන්. උත්තරේ කියන්න. ඔක්කොම අත් ඩිලීට් කරන්න. අත් ඩිලීට් කළා දැන් කවුද උත්තර කියන්නේ අත් උස්සන් මං ආනෝ නම කිව්වම් කියන්නේ ඔක්කොම එකට කියන්න බෑ ඇහෙන්නේ රෙකෝඩින් දාන්න බෑ හරි දැන් අත උස්සගෙන ඉන්න ඔක්කොගෙන්ම අහන හරි හා විහාන්සාරිත්මි ටීචර් සාමාන්‍යයෙන් නැවක් ගමන් කරන්නේ මුහුදේනේ එතකොට සාමාන්‍ය වතුර භාජනයකට ඇණයක් දැම්මම ගිලුණට මුහුදේ තියෙන වතුර ප්‍රමාණයත් එක්ක බලද්දී නැවක් ගිලෙන්න විදිහක් නැහැ රශ්මි කියන්න බලන්න තියෙන යකඩයි ඇනේ තියෙන යකඩයි වල මූලද්‍රව්‍ය වෙනස් වෙන හින්දා උඩුකුරු යටිකුරු තෙරපු නිසා ඕජිත කියන්න ඕනේ ඕජිත ඕජිත රශ්මිත් කියන්න හේතුව මැඩම් මේ ජලයේ තියෙන ලවණත් එක්ක ගන්නකොට ජලයේ ඝනත්වය වැඩි. මේ නැවේ තියෙන යකඩත් එක්ක ගන්නකොට නැව සැහැල්ලු වෙනවා. නැවේ තියෙන යකඩත් එක්ක නැව සැහැල්ලු. මේ මැඩම් ජලයේ තියෙන ලවණයි ජලයේ ඝනත්වයයි දෙකම එකතු වුණාම නැවේ තියෙන ඝනත්වයට වඩා අඩු හින්දා නැව පාවෙයි. තව කවුද කියන්නේ දැන් අ කියපෝ යා ඩිලීට් කරන්න. තව ඉන්නවද අලුත් අදහස් කියන අය? ආ දෘශ්‍යන්ත මොකෝ කියන්නේ? නැවේ තියෙන අනාකූල හැඩේ නිසා දැන් බෑන් තියන්නකෝ මේ සෙවුඩි
දැන් අපි බලමු මොකද කියලා මේ හේතුව පුදුම වැඩක් නෑ ඇනේ ගිලෙනවා අච්චර ලොකු නැව පාවෙනවා දැන් බලමු මොකද වෙන්නේ කියලා දැන් යකඩ වල ඝනත්වය ඒ කියන්නේ යකඩ ඝන මීටරයක් ගත්තොත් අපි ඝන මීටරයක් කියන්නේ 7800 kg m වෙන තුනක් ඒ කියන්නේ යකඩ ඝන මීටර යකඩ කුට්ටියක් ගත්තොත් මීටරයක් දිග මීටරයක් පළල මීටරයක් පසු යකඩ කුට්ටියක් ගත්තොත් ඒක කිලෝග්‍රෑම් 7800යි එතකොට ජලය ගත්තොත් කීයද කිවි ජලය ජලයේ ඝනත්වය 10 kg/m² නැලියල ඉවරයි සමාව. යකඩ වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා යකඩ ඇණය ජලයේ තුල ගිලේ. ඒක ලියා ගන්න පුළුවන් නේ? පුළුවන් ටීචර්. ආ ලියන් ලියන් ලියන්. ඝනත්වය දෙක ලියලා ඉන්න. ජලයේ ඝනත්වය 10යි යකඩ වල 7800යි ඒකත් කියන්න. විහංසා උත්තරේ ජලයේ ඝනත්වය කිලෝග්‍රෑම් 10යි ඍණ 3යි යකඩ වල ඝනත්වය කිලෝග්‍රෑම් 7800යි ඍණ 3යි එම නිසා යකඩ ඇණය ජලයේ ගිලේ. තව ටිකක් සංවර්ධනය කරලා කියන්න දෙවඟනා. ජලයේ ඝනත්වයට වඩා යකඩ වල ඝනත්වය වැඩි නිසා යකඩ ඇණය ජලයේ ගිලේ. අනන් ටික ලිව්වේ නෑ. ලිව්ව ටීචර්. ජලයේ ඝනත්වය 10යි මේක කියවන හැටි බලන්න. මේක කියවන්නේ ජලයේ ඝනත්වය 10යි kgm ඍණ 3 වේ. යකඩ වල ඝනත්වය 7800යි kgm ඍණ 3 වේ. එනම් යකඩ වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි. එම නිසා යකඩ ඇණයක් ජලය තුල ගිලේ ඉවර කරන් ඇණය ගිලනක ඉවර කරන් කලබල ඉසල ඇණය බේරගමු නැව බේරගන්න කොහොමද ඇණය බේරගන්නද දැන් ඇණය ඉවරයක් කරලා ඉන්න දැන් කිසි කතාවක් නැහැ යකඩ ඇණයක් ඕනනම් දාලා බලද්දී වතුරේ අනිවාර්ය ගිලෙනවා දැන් අපි යනවා මේ නැවේ කතාවට නැව බලමු. නකොර නැවක් දාගින්න පුළුවන් ඔහොම. අන්න නැව. මේ තමයි ඔය කියන යකඩ තහඩු.
අවකාශය නිසා දාහට වැඩිය අඩු වෙනවා මේ විශාලන හිස් අවකාශයන්නේදී මේ හැබැයි නැව නැව නැවේ හැඩයට තනි කර යකඩ පුරෝලා හදුවත් මොකක් වෙයිද එහෙනම් නැවෙන් වැඩ උත් නැති බඩු ගන්න වෙන්නේ නැහැ නේද බර එතකොට මේක තනි කර යකඩ කුට්ටියක් නම් ආය දානකටම ගිලෙනවා නමුත් මේකේ විශාල ප්‍රදේශයක් හිස් අවකාශයක් වාතයෙන් පිරිස් කියන වාතය කියන්නේ. මෙතන වාතය කියන්නේ ඝනත්වය ලොකු ඝනක් තියෙන එකක් නෙවෙයි. මෙතන ජලයේ ඝනත්වය 10. ඒ නිසා මේක අර යකඩ බඩු පටවද්දී ඔව් යකඩ උරුතිකින් පා වෙනවා. උරු බෝට්ටු පොවක් පානවා. හේතුව තමයි මැද තියෙන හිස් අවකාශයේ පුරේ. හැබැයි ඉතින් මේ යකඩ තහඩුව අරගෙන මේ නැව හදලා තියෙන යකඩ තහඩුව අරගෙන තලලා 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 යකඩ කුට්ටියක් හදාගත්තොත් මේක මුදුරලෙන් මොනවා වෙයි? ගිලෙනවා. ඇයි ගිලෙන්නේ නැත්තේ? විශාල ප්‍රදේශයක් හිස් අවකාශයක්. මේ හරිය මේ වාතය මේ හරිය වැඩිපුර තියෙනවා. ඒ නිසා තමයි ගිලෙන්නේ. එතකොට වාතයත් එක්ක සලකලා බැලුවාම ජලයේ ඝනත්වයට වඩා නැවේ ඝනත්වය වාතයේ තියෙනවා. හරිද දැන්? දැන් එහෙනම් අපි උත්තරේ ලියනවා දෙවනි ඡේදයේ මංගාණි. හරි? ලියාගමු. නැවක් තනායත්තේ යකඩ තහඩුවේ. තහඩුවේ නම් නැවක් තනායත්තේ යකඩ තහඩුවෙන් එහි මැද ප්‍රදේශය එහි මැද කොටස වාතයෙන් පිරුණු අවකාශයකි. එහි මැද කොටස වාතයෙන් පිරුණු අවකාශයකි. ඉතින් මුලින්ම කියන්න පුළුවන්ද? ඒ මැද කොටස වාතයෙන් පිරුණු අවකාශයේ. එම නිසා නැවක සමස්ත ඝනත්වය සමස්ත කිවි මේ ඔක්කොම ටික සැලකුණා. ඊචයි මුලින්ම කියන්න පුළුවන්ද? නැවක් තනා ඇත්තේ යකඩ තහඩුවෙනි. එහි මැද කොටස වාතයෙන් පිරුණු අවකාශයකි. එම නිසා නැවක සමස්ත එතනින් නැවතුවා ටීචර්. එම නිසා නැවක සමස්ත ඝනත්වය ගැන ඔක්කොම සැලකුවාම නැවක සමස්ත ඝනත්වය සැලකූ විට ජලයේ ඝනත්වයට වඩා ජලයේ ඝනත්වයට වඩා ඝනත්වය අඩුයි. ජලයේ ඝනත්වයට වඩා ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා නැවෙහි ඝනත්වය අඩුයි. නැවෙයි සමස්ත ඝනත්වය අඩු.
Dijemu kadal nairi samastu ganatte. Jale ganatte itu pada aduh. Emang isan nairi jale mata pavi. Ah, utre apa ukian nabalan seneli sehasa nairi kata utrakian. නැවක් තන ඇත්තේ යකඩ තහඩුවෙනි. එහි මැද කොටස වාතයෙන් පිරුණු අවකාශයකි. එම නිසා නැවක සමස්ත ඝනත්වය සැලකූ විට ජලයේ ඝනත්වයට වඩා නැවෙහි ඝනත්වය අඩුය. එම නිසා නැව ජලය මත පාවේ. ඔය එක්කෙනෙක් කියන්න හන්සි. නැවක් තන ඇත්තේ යකඩ තහඩුවෙනි. එහි මැද කොටස වාතයේ පිරුණු අවකාශයකි. එනිසා නැවත සමස්ත ඝනත්වය සැලකූ විට ජලයේ ඝනත්වයට වඩා නැවෙහි ඝනත්වය අඩුය. එම නිසා නැව ජලයේ පාවේ. හරි. දැන් හරි දැන් අඩු දිනව නම් අහන්න. හරි. දැන් ඕන එකක් ගිලෙන්න පාවෙන්න හේතුව කියන්න පුළුවන්ද? ඔව් ටීචර්. පුළුවන් ටීචර්. ඕන එකක් ගිලෙන්න බාවෙන්න හේතුව කියන්න පුළුවන්. දැන් අපි මේ ඝනත්වයන් ටිකක් ලියා ගන්න හදන්නේ. බා ගන්නකෝ දෙකට බෙදලා වගුවක් පහළට රූල් 8ක් විතර දාලා. පහළට රූල් 8ක් විතර දාලා. Teacher, the event lilithin aluminium killer name there. ඒකට උත්තර ලිව්වා ටීචර්. ආ. Madam, auntie, madam, apa?
අන්තිමට තියෙන්නේ රත්තරන් හරි දෙවන් කරන අවස්සන්ට දීලා මෙතන ආයතකර කීයද ලිව්වේ ඉවරයි ටීචර්. එතකොට දැන් මේ කියන විදිහට දැන් මේ කියන විදිහට මේ මෙතන 10යි එතන 10යි අපට 7800යි. එතකොට වතුරට යකඩ කෑල්ලක් දැම්මොත් ගිලෙනවා. Nah rasa dia ya kalau tiap rasa dia kan dia ya, kalau yang pasien paling low ya rasa dia kalau rasa dia kan kalau ya, khususnya teman oleh yang dia rasa dia kalau ada yang macam ni. Yang ekam sahaja dia kan, tapi na. Rasa dia aragan rasa dia kian dia raya. Khususnya teman awal ini dia rasa dia. Rasa dia awal itu dah mati apa dah ni aku kata. Ya kadang ni pawai no. Pawai. Ya kadang ni rasa dia awal tu pawai no. Hei tu tamai. Dengar tu. Kita kata mana mema itu ing kau dah mati pawai no. Ya kadang pawai no. Aluminium rasa dia mati. Aluminium pawai no, yakin pawai no, tambah pawai no, iam pawai no. Hanya rataran putih ada amun. Gila na. Dah hari ni. Betul. Gili masa pawai macam ni, nangai tu makan. Ganatwe. Hemat istilah. Ita galak. Galak dah amun. Galak dah amun, jadi ing makan kaya. Pawai no. Kalau ada yang bodoh, rasa dia bodoh. Rasa dia bodoh. Kadang-kadang orang yang tinggal apa apa. Nah, orang yang punya apa yang orang itu rata orang yang ada itu ni kita kena taruh siapa yang apa. Dan itu kita api enang gili mana sah apa ini mana itu eva ini. Kena tu. ये मलिया का मुँह है ना गिली मट्टा सा पावी मट्टा हेतु है ये वाये गाना बोयान नियो गिली मट्टा सा पावी मट्टा हेतु ये वाये गाना बोयान ये लगा लक्षण है क्या ना नामी ना मेरी आ गा मो आ हाँ नेता आ हाँ नेता
අකුරු හරියට ලියන්න ඕනේ ආහන්න ඉතින්. ලියාගත්ත ටීචර්. එතකොට ආහන්නිතාව කියලා කියන්නේ මෙන්න මෙහෙම තහඩු හදා ගන්න පුළුවන් එක. මේක මොන තහඩුවක්ද? තඹ? තඹ? තඹ. මේක තඹ තහඩුවක්. මේක ඇලුමිනියම්. ඇලුමිනියම්. තාමුණේ තහඩු දන්නේ? යකඩ. 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 යකඩ තහඩු. තාමුණවත් තහඩු දන්නේ? රත්තරන්. රත්තරන් තහඩු. රෙදි. රෙදි තහඩු. ඇලුමිනියම්. ඇලුමිනියම්. ඊය. එතකොට තලලා තලලා තලලා. තලලා තහඩු හදාගන්න පුළුවන් නම් ඒ ලක්ෂණයට කියන්නේ ආහන්‍යතාවනි. තලලා තහඩු හදන්න පුළුවන් වෙන්නේ. දැන් ලටවුණු කෑල්ලක් තලලා තහඩුවක් හදාගන්න පුළුවන් බැහැ. බැහැ. කුළු කැටයක් තලලා තහඩුවක් හදාගන්න පුළුවන් ද? ඒ කියන්නේ රැලි රැලි ඇරලා කුළු කැටේ රැලි තියනවනේ. බැහැ මි. තලලා පුළුවන් තහඩුවක් හදාගන්න. බැහැ. හැබැයි මේක මෙහෙම රැලි රැලි හැදුවට තලලා පුළුවන් ටීචර්. වීදුරු පිඟානක් තලලා ඒ කියන මේ ඇදේ අරිත හැකිදල මත් කන්න තියෙන ඒ මල වගේ කියලා තලලා. බැහැ. බංගුරු බලද්ද. බෑ ටීචර්. බෑ මේකෙම බෑ. එතකොට ආහන්‍යතාව කියන්නේ තලලා 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 තහඩු හදාගන්න පුළුවන් නම් ඒ ලක්ෂණයට කියන්නේ ආහන්‍යතාව. සැලීමෙන් තහඩු ලබා ගැනීමේ හැකියාව. සැලීමෙන් තහඩු ලබා ගැනීමේ හැකියාවට කියන්නේ ආහන්‍යතාව කියලා. එහෙනම් ලියාගමු. සැලීමෙන් සැලීමෙන් තහඩු ලබා ගැනීමේ හැකියාව. තැලීමෙන් තහඩු ලබා ගැනීමේ හැකියාව ආහන්‍යතාව ලෙස හැඳින්වේ. ආහන්‍යතාව ලෙස හැඳින්වේ. ටීචර් පාරක් කියන්නකෝ. තැලීමෙන් තහඩු ලබා ගැනීමේ හැකියාව ආහන්‍යතාව ලෙස හැඳින්වේ. දැන් උදාහරණ තුනක් ලියන්න. මෙතන දෙකක් තියෙනවා. ටීචර්. ආ දෙවගන. එතකොට පිගන්නේම බංගුරු බව නේද දක්වන්නේ? ඔව් පිගම් බංගුරයි. බංගුරු කියන්නේ පොදු වෙන එක. අපි බංගුරු කතා කරේ නැද්ද? කතා කරා. එතකොට ආහන්‍යතාව තැලීමෙන් තහඩු ලබා ගැනීමේ හැකියාව ආහන්‍යතාව. උදාහරණ තම තහඩු ඇලුමිනියම් තහඩුව යකඩ තහඩුව. තහඩු තුනක් ලියාගන්න. එතකොට මේ ආහන්‍යතාව කියන ලක්ෂණය තැලීමෙන් තහඩු ලබා ගැනීමේ හැකියාව. මිස් උදාහරණ තුන කියන්නකෝ. උදාහරණ තුන දෙනු හිතලා කියන්නකෝ. මේ එකක් මිස් සම්බ ලිව්වා මිස්. අනිත් එක තහඩු ලිව්වා. මතකද?
Aluminium. Yakade tahadu. Loha walata podu lakshana. Then the higher. Battery.
කියන්නේ මොකක් කියලාද කාර් බැටරියට මොන යකියෝ මිලේ කරේද අම්ල ඇකියුමුලේටර් අම්ල ඇකිය හරියට හරි තව මොනද තව පොඩි කැලක් තියෙනවා ඊයම් අම්ල ඇකියුමුලේටර් ආ කවුද මේ කිව්වේ ආ ලිසාන්දි එහෙනම් මේක මොකද ලෝහය ඊයම් මේ බලන්න චූටි බලයකින් නවන්න පුළුවන් ඊයම් මේ පොඩි බලයකින් නවන්න පුළුවන් මම නිකන් ඇඟිල්ලෙන් අල්ලලා නවන්නේ මේ ඊයම් මොකද මේ බැටරියට කියන්නේ ඊයම් අම්ල ඇකියුමුලේටර් ඊයම් අම්ල නම් ඉතින් ඊයම් මේ ඊයම් එතකොට ඊයම් මේදී ඊයම් කම්බි මේ එතන ඇලුමිනියම් කම්බි ඊයම් කම්බි මේ මෙතන තව තියෙනවා චූටි කම්බි රෝලක් මේ මර කම්බිද ඇලුමිනියම් මේ මේක යකඩ කම්බි අර නිකන් ඉදිවෙන් කම්බි කියන්නේ යකඩ කම්බි. එතකොට මේ කම්බි හදන්න පුළුවන්ද මේ මේ මැටි වලින්? බෑ. එතකොට මේ විදිහට මේ කම්බි සාදා ගැනීමේ හැකියාවට කියන්නේ කම්බි සාදා ගැනීමේ හැකියාවට කියන්නේ තන්නේතාව. කම්බි සාදා ගැනීමේ හැකියාව එතකොට අපි දැන් ලිව්වා තන්නේතාව කියලා. එහෙනම් ලියාගමු. ඇදීමෙන් ඇදීමෙන් මොන කම්බියද දෙහංශ? ඇදීමෙන්ද නේද? මොන කම්බියද දෙහංශ? තඹ කම්බි. ආ තඹ කම්බි වෛරයක ඉන්න ගත්තේ. ඔව් මඩ. තාතාවද? නෑ කවුද එන්නේ? තාම දන්නේ නෑ. එහෙනම් ලියාගමු දෙන්න. කම්බියක් මෙන් ඇදීමේ හැකියාව. කම්බියක් මෙන් ඇදීමේ හැකියාව තන්නේතාව ලෙස හැඳින්වි. කම්බියක් මෙන් ඇදීමේ හැකියාව තන්නේතාව ලෙස හැඳින්වි. ලියන්න උදාහරණ යකඩ කම්බි ඇලුමිනියම් කම්බි තඹ කම්බි ඊයම් කම්බි මොකද්ද ටීචර් උදාහරණ ලියන්න සදෙව් ටීචර් එමත් ලෝහ වර්ග නේද ඔක්කොම ඈ මොකද්ද ඒවත් ඔක්කොම ලෝහ වර්ග නේද ඔව් තන්නේතාවත් ලෝහ වලට ප්‍රතිලක්ෂණයක් හන්සි තන්නේතාවත් ආහන්නේතාව වගේ තමයි ලෝහ වලට ප්‍රතිලක්ෂණයක් තම කම්බි ඇලුමිනියම් කම්බි අර අම්මලාගේ අර රත්තරන් වලලු වටේ බලන්නකො සමහර වෙලේ කම්බි ගිහින් තියෙනවා රත්තරන් කම්බි ජුට්ටා ඉල්ලගෙන බලන්න පොඩ්ඩක් පෙන්නන්න කියලා වලලු වටේ ගිහින් තියෙනවා කම්බි රන් කම්බි සමහර වලලු වල තියෙන වටේ කම්බි එතකොට මේ මම තව කම්බි જાතියක් පෙන්වන්න හදන්නේ මේ මේකේ තියෙනවා කම්බියක් කොයි මේ වාර මේකේ තියෙන කම්බියක් මේ පේනවද? මොයිල් කම්බි. ඔව් ටීචර්. ඔව් ටීචර් පේනවා. පේනවා. මේක ගලවත හැම ඔක්කොම ගලවන්න පුළුවන් අපරාධනේ ගලවන්නේ මේ පේනවනේ. එතකොට මේ මේ කම්බිය මේක මේ හොට් ප්ලේට් එක හොට් ප්ලේට් එකේ උඩ ප්ලේට් එක අයින් කළා ඇතුළ මෙහෙම. මේක මේ ගලවලා තියෙන්නේ. නැත්නම් වැඩක් නැහැ පේන්නේ. එතකොට මේ තියෙන මේ කම්බිය මේ කම්බිය රත් වෙනකොට තමයි හොට් ප්ලේට් එක රත් වෙන්නේ. හරි කරන්ට් එක දෙන්නේ
මෙතනින් ප්ලග් එකකට ගහලා කරන්ට් එක දෙන්නේ. හොට් ප්ලේට් එකක් ගන්න. උඩ ප්ලේට් එක නෑ මේ. එතකොට මේ තියෙන කම්බිය මේකේ තියෙන කම්බිය රත් වෙනවා. කම්බිය රත් වෙනවා. කම්බියේ නම නිකෝම් කම්බි. මේ නිකෝම් කම්බි දාන්නේ හීටර් වලට ඉස්තිරිකට රත්නේවට දාන්නේ නිකෝම් කම්බි. විදුලියෙන් තාපය නිපදවා ගන්න ඒවා. ටීචර් අවන් එකේ තියෙන ඒ කම්බිද විදුලියෙන් තාපය නිපදවා ගන්න ඒ වගේ රත් කර ගන්න ගන්නේ රත් කර ගන්න ගන්නේ මේ කම්බි. ඉස්තිරිකේ රයිස් කුකර් එක ඒ විදුලි උඳුන ටෝස්ටර් එක කියලා එකක් තියෙනවා තමයි. පාන් එහෙම හදන එක නේද වගන. චෝනි තියෙනවා ටීචර් ළඟ. එතකොට ඒවා ඇතුලේ තියෙන නිකෝම් පාස් සම්නිතාවයි ලොස්මාත්කව නේද? තන්නිතාව ආහන්නිතාවට පස්සේ කතා කරේ තියෙනවා කට්ටුනාද? ඔව් මිස්. ඔව් තේනුක් ආහන්න තන්නිතාව කිය ආහන්නිතාවට හිටියනේ ඔයා. ආහන්නිතාවට හිටියනේ තේනුක්. ඔව් මිස් ඒක අන්තිම වාක්‍ය වෙනකන් හිටියා. මේ තන්නිතාව කියන්නේ මේ කම්බි හදලා එක. මේ ඇලුමිනියම් කම්බි, යකඩ කම්බි, සීයම් කම්බි, තඹ කම්බි. එතන කම්බි හදා ගැනීමේ හැකියාව තමයි තන්නේතාව කියන්නේ. කම්බි හදෙන්න හදන්නේ ඇදලා. අපි කම්බි જાති ලිව්වා ඇලුමිනියම් කම්බි, ඊයම් කම්බි, තඹ කම්බි කියලා. මේ අන්තිමට පෙන්වන්නේ නිකෝම් කම්බි. නිකෝම් කම්බි මෙන්න මේ වගේ තියෙන්නේ. මේ හොට් ප්ලේට් එක. මේ නිකෝම් කම්බි තියෙන්නේ මම මෙතන ගලවලා මේ පෙන්වන්නේ. විදුලියෙන් තාපය නිපදවන උපකරණවල මේ මේ කම්බියක් කියන්නේ මේ විදුලියෙන් තාපය නිපදවන උපකරණ වල ඒ කියන්නේ රත්තරන් උපකරණ වල ඉස්තිරික්කය මේ විදුලි උඳුන රයිස් කුකර් එක තා මොනවද දෙවංගනාලා ගෙදර තියෙනවා කර පාන් හදන එක ටෝස්ටර් එක ඒකේ තියන්නේ මොන කම්බිද නික්‍රෝම් කම්බි තියෙනවා. ඒක විදුලියෙන් තාපය නිපදවන උපකරණ වල දාන්නේ නික්‍රෝම් කම්බි. අපි ඒක ලියා ගමුනේ අදින්ට දරුවක් දාන්න. ලියාගම විදුලියෙන් විදුලියෙන් තාපය නිපදවන උපකරණවල විදුලියෙන් තාපය නිපදවන උපකරණවල නික්‍රෝම් කම්බියද නික්‍රෝම් නිකෝම් නිකල් නම් ලෝහය නී කියනකොට ලෝහය ටීචර් කියනතන විදුලියෙන් තාපය නිපදවන උපකරණ වල හරිද සහෙලි උපකරණ වල නිකෝම් කම්බියොදයි එතකොට නී නී කියන්නේ නී එන්නයි නී නී කියන්නේ නිකල් ක්‍රෝ කියන්නේ ක්‍රෝමිය එන මොන වේ ලෝහ දෙක අපජේ ලෝහ දෙක මඩුවේ නිකල් එකතු කිරීම ක්‍රෝමියම් ක්‍රෝමියම් නික්‍රෝම් නික්‍රෝම් කම්බි මිශ්‍ර ලෝහ අපි මේවට කියන්නේ තනි ලෝහයක් නෙවෙයි ලෝහ දෙකක් එකට උණු කරලා හදන්නේ නික්‍රෝම් නිකල් සහ ක්‍රෝමියම් විශ්වාස කරන ඕ ලෙවල් පේපර් එක අහලා තිබුණානේ නික්‍රෝම් වල අඩංගු ලෝහ දෙක මොනවද කියලා ඕ ලෙවල් පේපර් එක අහලා තිබුණා ඉස්තිරිකයක් දාපු ප්‍රශ්න පත්‍රයක් තිබුණා මේකේ අහලා තිබුණා මේ නික්‍රෝම් කම්බි වල
අඩංගු ලෝහ දෙක. නී නිකල් ක්‍රෝ ක්‍රෝමියම් නිකෝ. ඊළඟ දැන් අපි ඉන්නේ 11. ටීචර් බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න නේද? කියවන්න. ඊළඟ ලක්ෂණය ප්‍රසාරණතාව. ප්‍රසාරණතාව. ප්‍රසාරණය වෙනවා කියන්නේ. වචනේ අහලා තියෙනවද? මිස් ප්‍රසාරණතාව කියන්නේ පිපිරෙනවා. ප්‍රසාරණ. ස්පොටන්. උෂ්ණත්වයක් ඉහළ යාමේදී ස්කන්ධයේ වෙනසකට ලක් නොවි වස්තුවේ පරිමාවේ සිදුවන වැඩිවීම. හොඳම උදාහරණය තමයි ප්‍රසාරණතාවට. මේ දුම්රිය ගමන් කරන මාර්ගය. අපි හැමෝම දැකලා තියෙනවානේ කිරි උතුරවන. මෙහෙම කිරි දාලා මුට්ටියකට අපි ඉතින් ගින්නට දානවනේ මෙතනින් මොකෝ වෙන්නේ ටිකක් කලින් අරකට. හරියට දැම්මේ මුට්ටියෙන් පිරෙන්න දැම්මෙත් මුට්ටි පහක විතර කිරියනවා වේගෙන් එළියට. එතකොට අන්න ඒකට අපි කියන්නේ ප්‍රසාරණතා. එස්කා අමාෂ හරියටම කිව්වා ස්කන්ධය වෙනස් වෙන්නේ මෙතන කිරි කිලෝ එක නම් දැම්මේ කිලෝ එකම තමයි. එතකොට නමුත් පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට කියන්නේ ප්‍රසාරණතාව කියලා. තව උදාහරණයක් කියනවද? තව උදාහරණයක් කවුද කිව්වා? ලිසාන්දිද කිව්වේ? මම ටීචර්. නිම්සර. මොකද රේල් පීල් ඔයා කියන එක? ඇයිද රේල් පිළි දෙකක් එකට කරද්දි හිටසක් තියන්නේ? රේල් පිළි හයි කරනකොට ඒත්තුගොල්ලෝ හයි කරන්නේ. රේල් පිළි දෙකක් හයි කරනකොට රේල් පාරක් දැකලා තියෙනවනේ. රේල් පිළි දෙකක් හයි කරනකොට මෙහෙම අතර මෙහෙම ඉඩක් තියෙනවා. මේක මෙහෙම හේත්තුගොල්ලෝ හයි කරන්නේ. අතර ඉඩක් තියෙනවා. අඟල් 4ක 5ක අතරක් තියෙනවා. ඒ මොකටද අතරක් තියන්නේ? සිග්නල් රේල්පීලි හයි කරනකොට මේ අඟල් 4ක 5ක ඉඩක් තියලා හයි කරන්නේ. ඒව උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රසාරණය වෙන. උෂ්ණත්වය වැඩි වෙනකොට මේ රේල්පීලි වලට අවුව වැටෙනකොට ඔන්න දැන් මෙහෙම අතර තියලා තමයි හයි කරන්නේ. හරි. අතරක් තියලා හයි කරනවා. අතරක් තියලා හයි කරනවා.
හතරක් මෙහෙම තියලා හයි කරනවා. එතකොට අවුව වට්ටා මොකක් වෙන්නේ මෙයා? එහෙම ගානට ගානක් හදලා තමයි. ගානට ගානක් මිස් එතකොට ඒක ආයිමත් අවුව බහිනකොට මේ ආයිමත් එක දුරස් වෙනවද? මේ ඔව් දුරස් වෙනවා. මේ බලන්න. මෙහෙම අතරක් තියලා අයි කරලා තියෙන. මේ ෆේල් පිළි. එතකොට දැන් මේ අවුව වැටෙනකොට මෙයා මොකද වෙන්නේ? අර කිරි වගේ ළමයි. අවුව වැටෙනකොට ගන්නට මේ අපිට පේන්නේ නැහැ ඉතින්. හිමින් ඇවිල්ලා මෙහෙම ගන්නට ඇවිල්ලා හේත් වෙනවා. අපිට හේත් වෙලා තියෙනවත් පේනවා අතර තියෙනවත් පේනවා. දිගින් වැඩි වෙන එක නිරීක්ෂණය කරන්න අමාරුයි. ආයේ සීතල වෙනකොට මොකද වෙන්නේ? උදේට පාන්දරට. වෙන වෙනම පාන්දරට වහින දවස් වලට අවුව නැති දවස් වලට මෙහෙම වෙනවා. ආයි ගිනි අවුවට දවසට මෙහෙම ඇවිල්ලා හිටියෙ. එතකොට මේ රේල් පීරි අතර හිඩසක් තබලා තියෙන ප්‍රසාරණයට ඉඳ තියෙනවා. තව කියන්න ප්‍රසාරණය ගැන දන්න දේවල්? උෂ්ණත්වමානවල. උෂ්ණත්වමානවල. රසදිය වුණාම රසදිය කඳේ පරිමාව වැඩි වෙලා රසදිය කඳ හිමින් සැරේ ඉහළ යනවා. තව උදාහරණ කියන කුස්සියෙන් උදාහරණ කියන්නේ ළමයි. ටීචර් අයන් එක එහෙම වෙන්නේ නැද්ද? අයන් එක එහෙම වෙනවා. අයන් එක එහෙම වෙන හිඳ තමයි අයන් එක ටික වෙලාවකින් චුට්ටේ නිවෙන්නේ. තව මොනවද? කුස්සියෙන් කියන උදාහරණ කුස්සිය. මුට්ටිය? බත් මුට්ටිය මොකෝ වෙන්නේ ගින්දර දැම්මාම? රයිස් කුකර් එක බත් මුට්ටිය උතුරන මේ හොදි මොකද වෙන්නේ? හොදි උතුරනවා හොදි උතුරලා ආක යනවා. ගේතලේට පෙත්තට වතුර දීපුවත් උතුරනකොට උතුරනවා. එතකොට ප්‍රමාණය වැඩි වෙන එකට කියන්නේ මොකද්ද? ප්‍රසාරණය. මෙයා ගමු. එහෙනම් උෂ්ණත්වයේ ඉහළ යාමේදී ස්කන්ධය වෙනස් නොවි. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ කිලෝග්‍රෑම් ගාන වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධය වෙනස් නොවි. පරිමාව වැඩිවීම. ස්කන්ධය වෙනස් නොවි පරිමාව වැඩිවීම. ප්‍රසාරණතාව ලෙස හැඳින්වීම. ලියුවා ටීචර්. මම මාම මොනේ නම් කියන්නේ. මොන දේවල් ගැන මොලේ ඉඳලා කියන්නේ? උෂ්ණත්වයේ ඉහළ යාමේදී ස්කන්ධය වෙනස් නොවි පරිමාව වැඩිවීම ප්‍රසාරණතාව ලෙස හැඳින්වේ. කියන්න කෙනුර ලියපු එක
තව එක්කෙනෙක් කියන්න ලියපු එක අත උස්සන්න. ආ දෙහංස කියන්න. උෂ්ණත්වයේ ඉහළ යාමේදී ස්කන්ධය වෙනස් නොවේ පරිමාව වැඩිවීම ප්‍රසාරණතාව ලෙස හඳින්වේ. උදාහරණ ලියමු තුනක්. උදාහරණ කිරි ඉතිරි වීමේදී කිරි ඉතිරි වීමේදී කිරි උතුරා යාම. තව හොදි උතුරා යන. ආහාර පිසීමේදී ආහාර පිසීමේදී දියර උතුරා යාම. ප්‍රසදී උෂ්ණත්වමාන. උෂ්ණත්වමාන වල රසදිය කඳ ඉහළ නැගීම. ඊච මොකද ආහාර පිසීමේදී? ආහාර පිසෙන්නේ දාන ඉතින් වතුර පොල් කිරි ඒවා උතුරනවානේ. දියර වර්ග කියලා අපි ලියමු. ටීච උෂ්ණත්වමාන වල ඉතුරු ටික කියනවාද? උෂ්ණත්වමාන වල රසදිය කඳ ඉහළ නැගීම. විශ්වන්තමාන වල රසදිය කඳ ඉහළ නැගීම. රේල් පීලි ප්‍රසාරණය වන නිසා රේල් පීලි ප්‍රසාරණය වන නිසා රේල් පීලි දෙකක් අතර රේල් පීලි දෙකක් අතර හිඩැසක් තැබීම. ටීචර් ටීචර්ද මාස්ටර් ඉදපත සාකච්ඡා කරන්න නැද්ද? කරන්න දැන් ගන්න පොත. ටීචර් ද්විලෝහක තීරුව සහිත විදුලි උපකරණ ගන්න පුළුවන් උදාහරණ විදියට. ඔව් ඒක ගන්නත් පුළුවන්. මම ද්විලෝහ පාඩි වෙනම කියා දෙනවා කියලා මේ හිතුවේ. එහෙනම් ඒකත් ඔතෙන්ම ලියලා දාන්නකෝ. ලියාගම විදුල් ම ද්විලෝහ පාඩි ඊළඟ දවසේ කියලා දෙනවා. ඔහම කිව්වට තේරෙන්නේ නැහැ නේද? ඊළඟ දවස මන් දීලෝ පටිය පෙන්නන්නම් කරලා පෙන්නන්නම්කො. දීලෝ පටිය වෙන වැඩි. දැන් මේ පොත පිටු අංක 25 ටීචර්. පොතෙන් ගණකම් කරාද? දැන් කරන්න තියෙන ටීච හතරවෙනි ප්‍රශ්නය. හත තුන්වෙනි ප්‍රශ්නේ ඉවර කරා ටීච. දැන් තියෙන හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නය. හතර. හතර තියෙන මේ වචනවල තේරුම ලියන්නනේ. නෑ ටීච, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව කියලා තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස හදලා. කියවන්න දෙවංගනා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව
වායු සරාවක් මත සාමාන්‍ය වාතයේ පිර වූ වායු සරාව වැඩිකුරු කර ටික වේලාවක් තබන ලදී. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුවේ වර්ණය කුමක්ද? නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පිර වූ වායු සරාවක් මත සාමාන්‍ය වාතයේ පිර වූ වායු සරාවක් වැඩිකුරු කර ටික වේලාවක් තබන ලදී. ප්‍රශ්න අංක 1 නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුවේ වර්ණය කුමක්ද? නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුවේ වර්ණය දුඹුරු පැහැදී. අපේ හරි අමාරු ප්‍රශ්නයක් අහනවා ඊළඟටනේ. නෑ ටීචර්. සාමාන්‍ය වාතයේ වර්ණය. ඒක අවර්ණ. අවර්ණ. සාමාන්‍ය වාතයේ වර්ණය සුදු පැහැදීද? අවර්ණ වර්ණයි. වර්ණයි. සාමාන්‍ය වාතයේ වර්ණය කුමක්ද අවර්ණය? දැන් තුන්වෙනි ප්‍රශ්නේ. මොකක්ද තුන්වෙනි ප්‍රශ්නේ? ටික වේලාවකදී ඉහත සඳහන් වායු සරා තුළ කුමන වෙනසක් බලාපොරොත්තු විය හැකිද? එක වායුවක් දුඹුරු පාටයි අනිත් වායුව අවර්ණයි. දැන් මොකක් වෙයිද? දෙකම ලාදුබුරු පැයට පත්වේ. ඕ දුබුරු පාට වායුව යනවා වාතය අතරට. මේ වාතය යනවා දුබුරු පැයට වායුවත්. එතකොට මොකද වෙන්නේ? වායු සරා දෙකේම දුබුරු පැති වායුව. එතකොට මෙහෙම එකක දුඹුරු පාට වායුව තියෙනවා, අනිත් එකෙන් මෙහෙම වානවලු. දැන් දුඹුරු පාට වායුව යට වීදිලට වෙලා තියෙනවද? නෑ නේද? කලවම් වෙනවා. දුඹුරු පාට වායුව මේ ඉඩකඩ පුරාම පැති වෙනවා. එතකොට අපි මොකක්ද ලියන්නේ එතෙන්ට? ටික වේලාවකදී කුමන වෙනසක් බලාපොරොත්තු විය හැකිද? ඔව් අමාශා කියන්න. ටීචර් සිග්නල් ප්‍රශ්නයක් ඉද දැනුයි ලොකුනේ. මාස්ටර් ගයිඩ් එකද කරන්නේ? ඔව්නේ මේක කරන්නේ. මේකේ පිටු අංක 25 අමාශා. හරි ටීචර්. පිටු අංක 25 පෙරලා ගන්නකෝ. අර හරි වැරදි දාන්න තියෙන ප්‍රශ්න සෙට් එකට උඩ ප්‍රශ්න අපි කතා කරමු. හරිද මාෂා, හම්බුණාද? එතකොට දැන් වායු සරා දෙක එකම දෙක නැව්වලු. එතකොට ඉතින් දුඹුරු පාට වායුව යට වීදුරුවට වෙලා තියෙන්නේ නැහැ නේ? හැමතැනම පැතිරෙනවා. එතකොට අපි මොකද්ද ලියන්නේ? දුඹුරු පැති වායුව වීදුරු දෙක පුරා පැතිර යයි. පැතිරී යාම. දුඹුරු පැති වායුව වීදුරු දෙක පුරා පැතිරී යාම. වීදුරු දෙක තුළ පැතිරී යාම.
එම නිරීක්ෂණ අනුව කුමක් නිගමනය කළ හැකිද? වායු පදාර්ථද අසන්තත වේ. වායු පදාර්ථය අසන්තත වේ. එහෙම නැත්නම් වායු අංශ අතර අවකාශ තියෙනවා. ඒකනේ පැතිර යන්නේ. එතකොට වායු පදාර්ථය අසන්තතයි කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් වායු අංශ අතර අවකාශ තියෙනවා කියන්නත් පුළුවන්. මැඩම් තුන්වෙනි ප්‍රශ්නේ දුඹුරු පැහැති වායුව ඉතුරු ටික මොකක්ද? තුන්වෙනි ප්‍රශ්නේ දීජ ටික වේලාවකදී වායුසර දෙකම අදුඹුරු පැහැට පත්වේ. ටික වේලාවකදී දුඹුරු පැහැති වායුව වීදුරු දෙක තුල පැතිර යාම. වීදුරු දෙකම තුල පැතිර යාම. එක්සිස් ටීචර් හතරෙන් පොඩ්ඩක් කියන්න ඕවා. හතරද? මොන ටීචර්? හතර කියන්නේ ඕගන. වායු පදාර්ථද අසන්තත වේ. වායු පදාර්ථය අසන්තත වේ. එහෙම නැත්නම් වායු අංශු අතර අවකාශ ඇත. ඒකන දුඹුරු පාට අස්සෙන් යන්නේ. ඊළඟට ඉරිගහන 10. ඉරිගහන නෙවෙයි හරි වැරදි ලකුණු කරන 10. පළවෙනි එක උත්තරේ දාලම කියවන්න දෙවඟනා. අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දෑ පදාර්ථ ලෙස හැඳින්විය හැකිය. හරි. ඊළඟ එක හංසි කියන්න උත්තරේ දාලා. දෙක පදාර්ථයේ අංශ වලින් සැදී ඇති බව පරිේෂණාත්මකව තහවුරු කරන ලද්දේ ඩිමොක්‍රටිස් නම් දාර්ශනිකයා විසිනි. හරි. වැරදි. එයා ඩිමොක්‍රටිස් මතයක් ඉදිරිපත් කළා විතරයි. පර්යේෂණාත්මකව තහවුරු කරේ නූතන විද්‍යාඥයෙක්. ඔව් ටීචර් එක වැරදි. පර්යේෂණ කතාවක් තියෙනවනේ. පර්යේෂණ කතාවක් තියෙන නිසා වැරදි. අංශ වලින් සෑදී ඇති බව ඩිමොක්‍රටිස් ප්‍රකාශ කළා කියලා දැන් බලන්න. පර්යේෂණාත්මකව තහවුරු කරන්න බැරි වුණා ඩිමොක්‍රටිස්ට්. ඒ නිසා දෙක වැරදි. දැන් තුන්වෙනි එක උත්තරේ දාලා කියවන්න කැමතියි. අත උස්සගෙන ඉන්න. මම නම කිව්වම උත්තරේ දාලම කියවන්න. නිම්සර ගීතාංජන 3. සියලුම පදාර්ථවල අසන්තත ස්වභාවයක් පවතී. හරි. හතර ඒශානි රශ්මි. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව අවර්ණය වැරදි. ඒකම කියන්න රිසිට්. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව අවර්ණය වැරදි. වැරදි. මොන පාටද? දුඹුරු පාට. මේ අත උස්සන්න. මේ අත උස්සන පස් දෙනාමනේ උස්සන්න. දැන් අනිත් අයකෝ. දැන් මම අනිත් අය කෙලින්ම නම කියන. අත උස්සන නැති උනක් කවන්නේ නැහැ මට.
යන්තන් අත ඉස්සුවයි බා. හරි. පහ කියන්න තැනුක් උත්තරේ දාලා. ඝන පදාර්ථයක මෙන්ම වායු පදාර්ථයකද අංශු ප්‍රමාණවත් රටාවකට ඇසිරී ඇත. වැරදි. වැරදි. පහ වැරදි. හය සහේලි. පිට. මට තුන් වෙනකට උත්තරේ කියනවද? තුනට උත්තරේ කියන්න මේ සහේලි. ෂ වැර හරි. හරි. පහ කියන්නේ ටීචර් පහ කිව්වා හය හය කියන්න චෙනුර ඝන පදාර්ථයක අංශ තලින් එකිනෙකට බැඳී ඇත හරි සනලි සහසා ඒකම කියන්න ඝන පදාර්ථයක අංශ තලින් එකිනෙකට බැඳී ඇත හරි හරි දැන් අපි ඉන්නේ හතේ. හත කියන්න උත්තරේ හෂිනි තරෝෂිකා. වායු පදාර්ථයක අංශ අතර ප්‍රබල බැඳීම් ඇත. හරි. මොකද කියන්නේ සරලසේහස. වැරදි වැරදි වායු පදාර්ථයක අංශු අතර ප්‍රබල බැඳීම් ඇත කියන එක වැරදි ටීචර් වැරදි ටීචර් ඒක අට උත්තරේ දාලා කියන්න සෙත්මලි වායු පදාර්ථයක ඝන පදාර්ථයක නිශ්චිත හැඩයක් ඇති නමුත් ද්‍රව පදාර්ථයේ නිශ්චිත හැඩයක් නැත. හරි. ඒකම කියන චෙනුර. ඝන පදාර්ථයක නිශ්චිත හැඩයක් නැති නමුත් ද්‍රව පදාර්ථයක නිශ්චිත හැඩයක් නැත. හරි. හරි. නමය කවුද කියන්නේ? නමය. නමය නමය කියන්න පේනද වගේද? ද්‍රව පදාර්ථයක ඉහළ ඝනත්වයක් ඇති නමුත් වායු පදාර්ථයක අඩු ඝනත්වයක් ඇත. හරි. ඔව් ඉතින් වායු වලට වැඩිය ඉහළ ඝනත්වයක් තියෙන හැබැයි ඉතින් ඝනවල ඝනත්වය ඊටත් තියලයි. ඒක අර සංසන්දනාත්මකව මිසක් නැත්නම් ඝන පදාර්ථයේ ඝනත්වය ඊටත් තියලයි නේ. අපි ඒකට හරි දාමු මොකද වායු වලට වඩා ඉහළයි කියලා නේ කියන්නේ. අන්තිම එක කාටද චාන්ස් එක අමාෂා කෞෂානි දේව පදාර්ථ පහසුවෙන් සම්පීඩණය කළ හැක වැරදි 10 කියන්න තව සැරයක් 10 ඒකම කියන්න සහේලි ද්‍රව පදාර්ථ පහසුවෙන් සම්පීඩණය කළ හැක වැරදි වැරදි සම්පීඩනය කරන්න පුළුවන් මොන පදාර්ථයද වායු පදාර්ථයේ පමණයි සම්පීඩනය කරන්න පුළුවන් වායු පමණයි සම්පීඩනය කරන්න පුළුවන් ඝන සාධක දෙකම සම්පීඩනය කරන්න නැහැ එතකොට එහෙනම් ආයේ අපි කවදද ලබන මාසෙනේ ආයේ ලබන මාසෙ හම්බෙන්නේ ඈටේට දවස් දෙක තුනයි ලබන මාසෙ නෙවෙයිද ඒකයි ති වෙරුව තමයි මාසයක් මෙන්නේ නෑනේ මම එහෙම කිව්වා මාස කිස ලබන මාසෙ වෙද්දි පෙරහැරත් පටන් ගන්නවා මං කිව්වේ ලබන මාසෙ කියලා ඔයා නුවර දින්න සහේලි ඔව් ටීචර් මං අස්ගිරි අපි පෙරහැර බලන්න ආවම ඔයගලට තමයි ඒ බලන්න එන්නේ ටීචර් හරි ටීචර් එහෙනම් හයි බෝන් Hi, Bowen teacher.